අයිබුවන් අපි අද මේ වැඩසටහනෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ රාජ්‍ය සේවකයෙක් කොහොමද කටයුතු කරන්න ඕන එයාගේ හැසිරීම කොයි ආකාරයෙන් පවත්වා ගත යුතුද කියලා මෙතෙන්දී එක පැත්තකින් අපිට හැසිරීම ගැන කතා කරන්න ඕන ඊළඟට ඒ හැසිරීම උල්ලංඝනය වීම නිසා ඇති වෙන තත්ත්වය ගැන කතා කරන්නත් තියෙනවා. ඒතොර අපි මේ 111 A කියන එක යටතේ කතා කරන්නේ හැසිරීම ගැන. අපි ඒකේ B කියන කොටස ගැන ඊළඟ විනයානුකූල පැත්ත ගැන අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. සාමාන්‍ය හැසිරීම ගැන ආයතන සංග්‍රහයේ පරිපෙනම් පරිච්ඡේදයක් වෙන් වෙලා තියෙනවා මේකේ කොටස් ආනුෂංගික වශයෙන් කාර්යපටිපාටික රීතිවලත් යම් යම් ස්ථානවලේ සීමාවන් සඳහන් වෙලා තියෙනවා ඊළඟට චක්‍රලේඛ තියෙනවා එතකොට මේ හැම එකකම මේ දේවල් තියෙනවා රාජ්‍ය සේවකයෙකුගේ සාමාන්‍ය හැසිරීම ගැන පොදුවේ ගත්තාම තියෙන කරුණු කාරණා ටික අපි මොනවද කියලා බලමු හැම විටම රජයට පක්ෂපාති වෙනවා ඒකේ තේරුම තමයි හොඳට මතක තියාගන්න අපිට राज्य सेवकया विधियट अभी इन्े ऐ विधायक विसी महाजन सुभसिद्ध उदेसा ओन विसी पणवनु लबन यम यम क्रियामार्ग क्रियात्मक किरीम संदासम अभी राज्य सेवकयाट बै पार्लिमेंतु विसी पवात्म बलात्मक करण लबन महाजन सेवे उदेसा महाजनया नमीन व्यवस्था पणवला क्रियात्मक करण लबन ක්‍රියාදාමය විවේචනය කරන්න. ඒකයි රජයට පක්ෂපාති වෙනවා කියන්නේ. මේක හරි ප්‍රශ්නදායක දෙයක්. මේක තමයි දියුරුමේ තියෙන්නේත් අපි. දියුරුමේදී අපි ප්‍රතිඥාවක් ගන්නවානේ රජයට පක්ෂපාති වෙනවා කියන්නේ ශ්‍රී ලංකා ජනරජයට. අන්න එතෙදි ඒ රාජපක්ෂ වෙනුත් රජයට එරෙහිව කටයුතු කරන්න අපිට හැකියාවක් නැහැ. අපේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය නොවි තියෙන තාක් කල් අපි රාජ්‍ය සේවයේ තුලයි අදාළ කටයුතු කරන්න බැඳී සිටිනවා. कार्यक्षम करवाज्य सेवके आदरी सह गौरव सेवा पारितोषिकीनावी उतम अपीटतीन उसावी रटे नीति पद्धति अनुमति දෙවෙනි එක තමයි හෘද සාක්ෂියේ උසාවිය. තුන්වෙනි එක තමයි අපි නොදන්නා බලවේග වලින් කරනු ලබන විමසීම යටතේ තියෙන උසාවිය. මේක ආගම එක එක ආගම කුමන ආගමක් ඇදහුවොත් ඒක තියෙනවා. ඒක දෙවියන්ගේ කැමැත්ත වෙන්න පුළුවන්. ඒක පාපය වෙන්න පුළුවන්. ඒ තුන්වෙනි උසාවිය. එතකොට මේ හැම උසාවියකදීම නිර්දෝෂීව ඉන්න පුළුවන් තත්ත්වයට අපි වැඩ කරලා තියෙන්න ඕන. ඒක කුමන රාජ්‍ය සේවකයෙක් වුණත් එතන තියෙන්න ඕන. එහෙම නැත්නම් අපි සාපලත් වැටුපක හිමිකරුව බවට පත් වෙනවා. අන්න ඒ නිසා මම මේ කියන්නේ රාජ්‍ය සේවකයාටත් ඒ කාර්යභාරය තියෙනවා. අපි මම නම් අනන්ත අවස්ථාවලදී දැකලා තියෙනවා. තමන්ගේ රාජ්‍ය සේවය හරියට ඉටු නොකරන මිනිස්සු තමන්ගේ ජීවිතේ අවසාන භාගය කොහොමද ගෙවන්නේ කියලා. ඒ නිසා මෙතෙන්දී මම ඒක ඔබ සිහිපත් කරනවා. මුදල් රෙගුලාසිය ආයතන සංග්‍රහය රාජ්‍ය සේවා කොමිසම කාර්යපටිපාටික නීති රීති චක්‍රලේඛ භාණ්ඩාගාරේවා ඊළඟට අත්පොත් උපදේශ සංග්‍රහ මේ ආදී තියෙනවා මෙකි නොකි කඩදාසි එක එක ජාතියේ අනපනත් මේ විදි විධාන උපදේශ මේ සියල්ලම අපිට අපිට යටත් අපි ඒවට යටත් අපි ඒවා පරිශීලනය කරන්න ඒවට අනුකූලව කටයුතු කරන්න බැරිලා තියෙනවා इलाट तन अपकर्ति पत्न तन अपकर्ति पत्कर वार्ता मेकद मे की राज्य पमनिम मे नायक इलांगट अभिनय अकार्यक्षमता इलांग कथाकर इलांग से विधिया तन अपेक्षित सेवा इष्टवे ओने राज्य सी तमें तन अपेक्षित सेवा इष्टवे विधायक महाजन शुभ सिद्धि सदा ओबट लबादीलतीन पत्वीम अहोसिकिरीमट हो संबंधे विनयानुकूल कटयुतु करन्न मे गिल प्रस्तावक सलसन पौद्गलिक कटयुतु राजकारी कटयुतु अतर गटीमक अति करगदन ए कियन्ने मेहेमय पौद्गलिक राजकारी सेवा करन गमन अपिट बै संतोषं गन्न हरिद एकेदी अपिट कियन्न बै मे मे मगे लमया मे इन्नो अहवल पंति एयाट सलकन्न ओन मट एया एया अहवल तरंगेट यमु करन्न ओन
දැන් අපි දන්නවා ඉතින් ඔය වගේ දේවල් පාසල්වල සිද්ධ වෙනවා අපි ඉගෙන ගන්න කාලෙත් මේ මේ අධික නිමෙ දැන් මීට අවුරුදු 35 34 35කට විතර කලින් කාලෙත් මේ මගෙත් අත්දැකීම් මෙහෙම තියෙනවා ඈ අපේ ගුරු එකට ඉගෙන ගන්න ගුරු මහත්ම මහත්මීන්ගේ දරුවෝ තමයි තරඟ වලට යනකොට මුල් තැන ඉන්නේ සැබෑ දක්ෂයෝ සමහරට ඉස්කෝලේ ඉදිරිපත් වුණේ නැහැ පැත්තකින් තිබ්බා එවැනි අකටයුතුකම් පෞද්ගලික දේවල් ඒතරේ මේ පෞද්ගලික කාරණායි රාජකාරී කටයුතු අතර භූමිකා ගැටීම් ඇති වෙන්න බෑ ඔබට මනෝවිද්‍යාව විනිත්මේක ඉගෙන ගන්න නේ භූමිකා ගැටුම් කියලා ඉවරලා තමන්ගේ සේවයේ gedara ප්‍රශ්න gedara තියාගන්න පුද්ගලික ප්‍රශ්න පුද්ගලිකව තියාගන්න රාජකාරිය රාජකාරී විදියට අනලස් විශ්ෂ්ඨ කරන්න අයුතු ප්‍රතිලාභ තකා රාජකාරී කුමාරු කර ගැනීම ඒ මොකද්ද දැන් මම විදුහල්පතිවරයෙක් විදියට ඉන්න හිඳලා තියෙන නිසා මම දන්නවා හරි අකමැති අපේ මේ සමහර පන්ති අත්හැරලා යන මම නම් කරන්නේ නැහැ ඉතින් විශේෂයෙන් ඔය ප්‍රාථමික පන්ති වල සමහර පන්ති අත්හැරලා යන්න මේ පන්ති භාර ගුරුවරු හරි අකමැති ඒයිද කියන හේතුව ඔයාලා හොයාගන්න මම කියන්නේ නැහැ ඒක හොඳ නැහැ ඉතින් එතකොට ඒ අයුතු ප්‍රතිලාභ ලබන්න වරප්‍රසාද ලබන්න එක එක විවිධ හේතුන් නිසා දැන් අපි දන්නවා ඔය විශේෂයෙන් ක්‍රීඩා කණ්ඩායම් වලට නායකයෝ තෝරනකොට පන්ති ශිෂ්‍ය නායකයෝ තෝරනකොට අන්තිමට ඔක්කොම වෙලා තියෙන වෙනත් වෙනත් ළමයාගේ සැබෑ සුදුසුකම් සලකා බැලීමට වඩා සමහරක් වෙලාට වෙනත් සුදුසුකමුත් බැලිලා තියෙනවා කනගාටුදායක දෙයක් එවැනි වංචනික ක්‍රියාකාරීත්වයන් තුල පාර්ශවකරුවෙක් වෙන්න ඔබ කවදාවත් ඉදිරිපත් වෙන්න එපා ගෞරවනීය ගුරු භවතෙක් වෙන්න හැම විටම මේ කටයුතු කරන්න මම කිව්වේ උසාවි තුනක් තියෙනවනේ වැරදි වැඩක් කෙරුවොත් පළවෙනි උසාවියෙන් අපේ නීතිය හැමෝගෙම බේරිලා ඉන්න පුළුවන් එළියට පේන උසාවිය හෘද සාක්ෂිය ඒක හැමදාම වද දෙනවා දෙවියන්ගේ උසාවිය හිතන්නේ පතන්නේ නැති දඩුවන් දෙනවා දඩට මතක තියාගන්න මම මේක පළපුරුද්දෙන් කියන්නේ දැකලම තියෙන ඒවා ඒ නිසා වැරදි දේවල් කරන්න එපා පෞද්ගලික කටයුතු වල පෞද්ගලික මේ ලාභ ප්‍රයෝජන උදෙසා රාජකාරියේ දේවල් හොමාරු කරගන්න යන්න එපා රාජකාරි වරප්‍රසාද අයිතුලිත පරිහරණය කිරීමක් ඒක උසස් කිරීම මාරු කිරීම ආදී සම්බන්ධයෙන් අනියම් උදව් ඉල්ලීමෙන් වැළකී යුතුයි මේක ඉතින් නීති පොතේ නම් තියෙනවා හැබැයි ඉතින් මේ කෙරෙන එක ගැන නම් මම මොකුත් කියන්න යන්නේ නැහැ මට වැඩි හොඳට ඕගොල්ලෝ දන්නවා මේක ශ්‍රී ලංකාවනේ මේක අපි මේ සමහර ඒවා ඉතින් මේ එංගලන්තේට අදාළ ඒවා දන්නෙත් නැහැ මේක තියෙන ඒවා මේ තියෙන ඒවා නේ මම දන්නේ නැහැ මම මේ 6 වෙනි එක ගැන නම් වැඩි මොකුත් කියන්න යන්නේ නැහැ මේ ශ්‍රී ලංකාව තුලින්ද අයිතු ප්‍රතිලාභතකා රාජකාරී හුමාරු කර ගැනීම හෝ ඊට තැත් කිරීම ඒ කියන්නේ අල්ලස් වගේ දේවල් එතෙන්දි කිසිම වෙලාවකදී ඒක සඳහා හොමාරු වෙන්න බෑ රාජකාරී තොරතුරු දෙන්න බෑ රාජකාරියේ තියෙන තමන්ගේ විෂයපතයට අදාළ ක්‍රියාකාරකම් වෙනත් පාරිතෝෂික අයුතු පාරිතෝෂික ලැබීම සඳහා භාවිතා කරන්න බෑ ඒ කියන්නේ දැන් අපේ ගුරුවරයෙක් වෙන වාර විභාගෙදී වැඩියෙන් ලකුණු දෙන්න මොකද එයාගේ අම්මා මොනවා හරි එයාට මේ නැත්තම් එයාගේ තාත්තා ඇවිල්ලා මේ ඔබට විශේෂ උදව්වක් කළොත් එහෙම දේවල් වලට යොමු වෙන්න බෑ. මහා ජනතාවට ආචාරශීලීව හා විනීතව හැසිරිය යුතුයි. ඔබගේ ගුරුවරයෙකුගේ භූමිකාව ඇතුළතදී දෙමව්පියන්ට විශේෂයෙන්. හරිද? ඔවුන්ට ආචාරශීලීව කතා කරන්න විනීතව හැසිරෙන්න. අතම් වෙලාවට අපි දකින්න අපේ ගුරු මහත්මීන්ගේ කතා විලාසයේ දෙමව්පියන් අරබයා ටිකක් වැදගත් විදියට බොහොම අපේ සරල කතාවෙන් කියනවා තීරණය දෙන පොෂ්‍යකට එන කට්ටිය අන්න ඒ වගේ අයට කතා කරන එක විලාසයක් අනේ අහිංසක දුප්පත් අම්මා තාත්තට කතා කරන විදිය තව විලාසයක් මෙහෙම චර්යාවන් හදාගන්න එපා මේක බරපතල විදියට ගත්තොත් ඒක ඔබගේ පෞරුෂ වුණතාවයක් ඔබගේ ජීවිතයේ තියෙන අසංවර කමක් බවට පත් වෙනවා ඒක දැනුගත් මිනිස්සු ඒක ප්‍රතික්ෂේප කරනවා ඊළඟට කවදා හෝ දවසක ඔබගේ හෘද සාක්ෂිය ඔබට මේ චෝදනා පත්‍රය අරගෙන එනවා ඒ නිසා හැම විටම හැම දෙමෙ මහ ජනතාව හැම දෙනාම එක වගේ සලකලා ඔවුන්ගේ ආත්ම කෞරවයේ රැකෙන විලාශයෙන් කතා කරන්න. ඊළඟට ඔය පන්තිකව රැස්වීම වලදී දරුවන්ව විවේචනය කරනවා මම හරියටවත් මම ඕක මම මගේ නායකත්වයේ අරදී මම ඕක හැමතිස්සෙම මතක් කරන එක කිසි වෙලාවක දෙමව්පියන් ඉස්සරහා දරුවන්ගේ මේ නොහැකියාවට අපහාස වන පරිද්දෙන් කතා කරන්න එපා.
නොහැකියාව පෙන්වා දෙන්න උට සහාය වෙන ආකාරයේ පෙන්වා දෙන්න හැබැයි අපහාසාත්මකව කතා කරන්න එපා දැන් සමහර කෙනා ආපෝ මෙයාට නම් කවදාකවත් විභාගෙට ගිහිල්ලා ඉවරලා මෙයාට නම් මෙයා පාස් වෙන්නේ නැහැ කරන් දෙන්නේ අම්මා තරහ වෙන්න එපා තාත්තා තරහ වෙන්න එපා මම මෙහෙම කිව්වට කියලා ආන්න එහෙම කියන්න එපා කියන්න ඕනේ මෙයාගේ පොඩ්ඩක් අපිට පේනවා මෙයා පොඩ්ඩක් පසුපසින් ඉන්නේ අපේක්ෂිත මට්ටමට මේ මෙයාට gederin උදව් කරන්න තව අපි බලමු මෙයාව ගොඩ ගන්න හැබැයි මෙයා ගැන සෑහීමටපත් වෙන්න නම් බොහොමත්ම අමාරුයි ඒක කියන සංයමයෙන් කියන විලාශයක් තියෙනවා ඒ නිසා ওই පන්තිකව රැස්වීම වලදී දරුවන්ගේ පෞරුෂයත් දෙමව්පියන්ගේ පෞරුෂයත් දෙකම හිංසනයට ලක් වෙන ප්‍රකාශ සමහර වෙලාවට ගුරු බව තුන් අතින් සිද්ධ වෙනවා ඒ වගේ දේවල් මම ඔබ කරනවා නෙමෙයි මේ පොදුයි අපි මේ කතා කරන්නේ එවැනි අවස්ථාවක් දැක්කොත් ඔබ නෙමෙයි ඔබගේ අල්ලප පන්තියේ එහෙම දෙයක් දිනවක්කොත් පොඩ්ඩක් යාළුවට මතක් කරන්න අනේ මෙහෙම දේවල් කරන්න එපා මේ අයත් අහිංසක මිනිස්සු ඒගොල්ලන්ගේ ගෞරවය රකින්න අනිත් එක තමයි අපි කියනවා මේ ප්‍රොඩක්ටිව් ඉන්ස්ට්‍රක්ෂනල් අප්‍රෝච් එකක් කියලා ඵලදායි උපදෙස් ප්‍රවේශයක් මිනිස්සු හිංසනයට ලක් කරලා පීඩණයට ලක් කරලා දෙන උපදේශකින් සත පහක පළක් නැහැ ඒක තමයි දඬණය බැහැර කරලා තියෙන්නේ ළමයින්ගේ ළමයින්ට හිංසාවක් කළා ළමයා නිවැරදි බව මගට ගන්න බෑ කියන පදන මේ ඉන්නේ අපි මනෝවිද්‍යාත්මකව ඒකට අපි දෙන්නේ උපදේශාත්මක උපදේශයක් දෙනකොට මිත්‍රශීලීව දෙන්න ඕන පිළිගත හැකි මට්ටමට ඔවුන්ගේ පෞරුෂ හා ආබද්ධව අපි දෙන්න ඕන අන්න ඒක ඉතාම වැදගත් වෙන දෙයක් මේක ගුරු භූමිකාවට වැදගත් නිසා මම වැඩිපුර එතනින් කතා කළේ ඊළඟට සංවර හා සංගමයෙන් යුතු භාෂා විලාශ සමහරක් වෙලාවට කතා කරන වචනවල බරපතලකම දන්නේ ඒ වචනවල ගෞරවයේ සීමාව දන්නේ සමහරට හොඳ වචනයක් වුණත් කතා කරන අපි මේක කිව්වොත් ටෝන් එක ඒකේ ටෝන් එක හරිනේ ඒකේ හඬ හරිනේ මොකද ඒක ටිකක් අසංයතයි අන්න ඒ නිසා එවැනි දේවල් කරන්න එපා ඒ සංවර හා සංයමයෙන් යුතු භාෂා විලාශය ඊළඟට සමහරක් වෙලාවට භාෂාව පාවිච්චි කරන්න එපා පුද්ගලයින් හිංසනයට ලක් වෙන ආකාරයට විශේෂයෙන් තරහ වෙන්න එපා කිව්වට අපේ ඇතැම් මේ ඉංග්‍රීසි ගුරු බවතුන් කෙලින්ම මම මේක කියනවා සමහරක් වෙලාවට ඒ තමන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම ආවරණයක් කොටගෙන තමන්ගේම හිතවත් ගුරු මහත්ම මහත්මීන් සහ දෙමව්පියන් සමහරක් වෙලාවට විදුහල්පතිවරයා පවා පහසුතාවයට ලක් වෙන පරිද්දෙන් කටයුතු කරනවා මම මේ කියන්නේ මේක භාෂාව කියන්නේ භාෂාවේ තියෙන ඒක ආවරණයක් නෙමෙයි ඒක ඇවිල්ලා අදහස් හොමාරු කර ගැනීමේ මාධ්‍යයක් ඒක නිසාවෙන් ඒක ගොඩාක් ගුරුරුමයි එක්ක මේ ගැන කියලා තියෙනවා මේක මේ තරහකට නෙමෙයි කියන්නේ මේක හැමෝටම අයිතිත් නැහැ හැමෝටම අදාළත් නැහැ අපේ තියෙන ශිල්පීය හැකිය අපේ තියෙන දක්ෂතා සියල්ලන්ගේම ප්‍රයෝජනෙ පිණිස මට සිලුටු විදියට භාවිත කරන්න. ඒ නිසා භාෂාව කියන එක ආඩම්බරයට කාරණයක් නෙමෙයි. ඒක ආයුධයක් නෙමෙයි. ඒක ආයුධයක්. It's not a weapon, it's just a tool. ඒක නිසා ඒක පාවිච්චි කරලා අපි අපේ අදහස් හුවමාරු කරනවා. මිසක් අපි එතනින් එහාට යන්නේ නැහැ. අපි හරි පරිස්සමෙන් භාෂාව හසුරුවා ගත යුතුයි. මහජන පුණ්‍යාධාර ආදීසෙන් යටත් වී සේවකයන්ගේ මුදල් එකතු කිරීම කෙලින්ම හෝ අනියම් ආකාරයෙන් සම්බන්ධ නොවිය යුතුයි. මේකත් ඔය සමහර කරන අපි නොදැනුවත්ව කරන වැඩක්. ඒ කියන්නේ ඔය සරලව කියනවා නම් අපි පාසලේ දෙමව්පියන්ගෙන් ළමයින්ගෙන් සල්ලි එකතු කරන්න බෑ. කිසිම විදියකින් ඒකට චක්‍රලේඛ වෙනමත් ගහලා තියෙනවා ඒ නැතත් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ මගින් මේ කියන්නේ මේ අපේ ආයතන සංග්‍රහය මගින්ම ඒව සීමා කරලා තියෙනවා මේක ඔබ ගුරුවරයාට නෙමෙයි සියලුම රාජ්‍ය සේවකයන්ට ඒව කටයුතු සඳහා කරන්න කෙලින්ම හෝ අනියම් ආකාරයෙන් සම්බන්ධ නොවිය යුතුයි එහෙම වෙනවා නම් ඒක සේවා මට්ටමින් නෙමෙයි පුද්ගලික මට්ටමින් වෙන දෙයක් උදාහරණයක් ඇරෙයිද දැන් අපි හිතුව ගුරු මණ්ඩලයේ ඇතුලේ මොනවා හරි දෙයක් වට උත්සවයකට සල්ලි එකතු කරනකොට සියලුම ගුරුවරු අනිවාර්යෙන් දෙන්න ඕනේ කියලා විදුහල්පතිට නියෝග කරන්න හැකියාවක් නැහැ. ඊළඟට ස්පෝට් මීට් එකකට සල්ලි ගේන්න කියලා ඉවරලා හැමදේම උපේක්ෂකට බල කරන්න අයිතියක් නැහැ. මේවා ගැන හරි පරිස්සම් වෙන්න. පෞද්ගලික කාර්යයන් සඳහා රජයේ සේවකයන් හෝ රජයේ දේපළ යොදානගත යුතුයි. ඉස්කෝලේ බඩු ගෙදර ගෙනියන්න බෑ මේ ඔෆිස් එකේ තියෙන දේවල් ගෙදර ගෙනියන්න බෑ
ඒවා පරිහරණය කරන්න ඕන ඒ අදාළ සුභ සිද්ධිය හැබැයි මෙතෙන්දී නම් මම ගුරුවරු සම්බන්ධයෙන් කියන්නේ මමත් ගුරුවරයෙක් විදියට හිටපු කෙනෙක් විදුහල්පතිවරයෙක් විදියට හිටපු කෙනෙක් මම කියන්නේ ගුරුවරුන්ගෙන් 99.99%ක්ම ගෙදර තියෙන දේවල් පාසලට ගේන අය මිසක් පාසලේ දේවල් ගෙදර ගෙනියන අය නෙමෙයි මම ඔබට ඔබට ඒ ගෞරවය මගේ ජීවන අත්දැකීම් ඔස්සේ මම ඒක හිමි කරලා දෙනවා ඔබ ඒ ඇතිනම් ඔබ අනෙකුත් කාර්යාල රාජ්‍ය සේවකයින්ට වඩා ඔබ අතිශය ගෞරවණීය මම ඒක කියන බය නැතු ඒකට ඇත්තටම මම ඒක කියනවා මොකද අපි දැන් කාර්යාල සේවයේ අපි දැන් මගේ සේවා කාලේ සැලකිය යුතු කාලය අවුරුදු 20ක් විතර මම කාර්යාල සේවයේ ඉඳලා තියෙන කෙනෙක් නිසා වෙන් මේ මම බය නැතු මේ වෙනස කියන නිසා මම අතිශයින්ම මෙතෙන්දී නම් මම ගුරුවරුන්ට ගෞරව කරනවා ගුරුවරයා කියන්නේ තමන්ගේ ගෙදර තියෙන දේවල් කණ්ඩ බොණ්ඩ තියෙන තේත් සමහරක් වෙලාවට ගෙනලා දරුවන්ට දීලා පොත්පත් අරන් දීලා සපත්තු අරන් දීලා ඇඳුම් අරන් දීලා පෑන් පැන්සල් අරන් දීලා කාටවත් කියන්නෙත් නැ දන්නෙත් නැ ඒ දන්නේ සමහර විට ගන්න ළමයා දන්නෙත් නැ මේක ටීචර් දුන්නයි කියලා ඒ ගුරුවරයා ඒක ගෙනල්ලා ඉවරලා වෙනත් ළමයෙකුට දීලා මේක පුතේ වා කියලා අරයට දෙන්න සද්ද නැතුව මන් දුන්නයි කියලා කියන්න එපා කියලා දෙන අය කියලා ඒ නිසා ඔබ ගුරුවරු පමණක් නෙමෙයි ගුරු දෙවිවරු ගුරු මව්වරු ගුරු පියවරු ඒ නිසා මම ඔබගේ ගෞරවය අධ්‍යාපන නිලධාරියෙක් වශයෙන් මම ඔබේ ඔබට ඒ ගෞරවය පුද කරනවා නොපැකිල පෞද්ගලික කාර්යයන් සඳහා රජයේ සේවකයන් හෝ රජයේ දේපල යොදානුගත යුතුයි ගෙදර වැඩවලට ඔෆිස් එකේ නැත්නම් ඉස්කෝලේ කම්කරුවෝ ළමයි ගෙනියන්න නම් එපා මේක අතිශය භයානක දෙයක් මෙතන රජයේ සේවකයින් කියන්නේ ගුරුවරුන්ගේ අතින් සිද්ධ වෙන දේ තමයි ගෙදර වැඩවලට ළමයිව යොදව ගන්නවා මේක හරි පරිස්සමයි ඒ වගේම තමයි ළමයින්ගේ ආරක්ෂාව බිඳ වැටෙන විදිහට ළමයිව පාසලේ නඩත්තු කටයුතු වලට උනත් යොදා ගන්න එපා විශේෂයෙන් ওই වහලවල් උඩ නැගලා උළුමාරු කරන අරවා මේ වගේ දේවල් වලට ළමයි යොදවන්න එපා වන් සමහර අවස්ථාවලදී දැකලා තියෙනවා මේ මට සිහිපත් වෙන මමත් ආදුනික ගුරුවරයෙක් විදිහට මුල්පත් වීම අරන් ගියපු කාලවලදී මේ ළමයින් විතරක් නෙමෙයි මමත් වහලේ උඩට නැගලා ළමයිනුයි මායි ඔක්කොමලා උළුමාරු කෙරුවා නමුත් මං අද නිලධාරියෙක් විදිහට මං අද මේක අනුමත කරන්නේ නැහැ අපි ගිය බොම් මම වැඩ කරපු ඒ දුෂ්කර අතිශය දුෂ්කර පාසලක ඉතින් ඒ වෙලාවේ දෙමව්පියෙක්ගෙන එන්නවා ගැනීම තමයි අපෙන් සිදුවේ යුතු දේ ඊළඟට රජය වෙත බඩු බාහිරාදිය විකිණීම සාම්පල් ඉදිරිපත් කිරීමට ක්‍රියා නොකළ යුතුයි ඒ කියන්නේ අපිට ආණ්ඩුවත් එක්ක බිස්නස් කරන්න බෑ අපේ බිස්නස් වලට රජයේ සේවා ස්ථාන කරන්න බෑ ඒතරෝ සමහර අය ඉන්නවා ඉතින් පොඩි පොඩි බිස්නස් කරගන්න කට්ටිය ඒ බිස්නස් නම් ඒ තරම් ඇඟට ගුණ නෑ විශේෂයෙන් ආණ්ඩුවට නම් දෙන්න බෑ අපි තුමු දැන් මේ දැන් ওই ඉස්කෝලෙට ඕන කරනවා රෝනියෝ කඩදාසි. ඒ රෝනියෝ කඩදාසි ගේන්නේ මේ තමන්ගේ මහත්තයාගේ කඩෙන්. මේක පරිස්සම් වෙන්න ඕන කතාවක්. ඒක මේ සමහරක් වෙලාවට තමන් ඒ වගේ ගේන්න තමන් තමයි ගිහිල්ලා ඉවරලා ගේන්නේ. ඉතින් මේවාදී ඔය කොමිස් පිළිබඳ ප්‍රශ්න අරවා මේවා ඇති වෙනවා. ඌයන් සිද්ධ වෙන්නේ අන්තිමට තමන් අපකීර්තියට පත් වෙන එක. ඒ නිසාවෙන් හොඳම දේ ඒවයින් වැළකී සිටීම. මත්පැන් හා විෂ මත්ද්‍රව්‍ය කතා කරන්නම දෙයක් නැහැ. ඔන්න තියෙනවා බරපතල විෂමාචාරයක්. මත්පැන් ගඳ වහනය කරන්න රජයේ මාණ්ඩලික නිලධාරීන් දෙදෙනෙක්. ඒ කියන්නේ අපි තුමු කලාප කාර්යාලයෙන් ආපු ඔෆිසර්ස්ලා දෙන්නෙක් වාර්තා කරනවා මේ ගුරුවරයා මේ වෙලාවේ ඔහුගෙන් මත්පැන් ගඳ වහනය වුණයි කියලා. හොඳටම ඇති ඔබගේ වැඩසටහනක් කරන්න. නිකම් බෑ. තව ඒ වඩා අනුශංගික කරුණු තියෙනවනේ ඒක ඒතර විමර්ශනයක් යනවනේ නමුත් ඒක හොඳටම ඇති එහෙම කවුරුක්වත් කයින් ඇවිල්ලා කරන්නේ නැහැ එහෙම කෙරුවොත් එන්නේ ඉතින් ඒක මා පාදඩ වැඩක් නෙයි නිලධාරින් දෙන්නේ මේ කිසිම කවදාවත් ආවත් පැන් බීර නැති කෙනෙකුට එහෙම චෝදනාවක් කරන්නේ නමුත් ඒක නෙමෙයි මේ කතා කරන්නේ මෙතෙන්දී බොහොම බරපතල දෙයක් බරපතල දඬුවම් තියෙනවා සේවෙන් පහ කරන්නත් පුළුවන් ඒක නැවත නැවත සිද්ධ වෙනවනම් විෂමද්‍රව්‍ය ඒ කියන්නේ ඔය හෙරොයින් වගේ දේවල් ඒ වගේ අපි කියන්නේ විෂමත් පෙති ඒ වගේ දේවල් කටයුතු වලට ඒවනම් මේ මේ භාවිතය කරන්න නෙමෙයි ඒවා පාසල්ට ගෙනල්ලා ඒවා සමහර අවස්ථා තාම දුර්ලභ අවස්ථා අපි දන්නවා මේ එහෙම අවස්ථා ඉතින් ඒ වගේ දේවල් වලට ගෑවිලා ගෑවෙන්නවත් එපා තමන් ගාව තොරතුරු තියනවා නම් ඊටම රහසිගතව විශ්වාසවන්ත බලධාරියෙකුට ලබා දෙන්න ඒ මේ මේ යම් කිසි කෙනෙක් පාසල තුල එවැනි ව්‍යාපාරික කටයුතු කරනවා නම් අනිවාර්යයෙන්ම ඔබ ඊට එරෙහි වෙන්න ඕන ඇත්තටම ගත්ත ගුරුවරු අතර මේ වගේ දේවල් දකින්නේ කලාතුරකින් දකින්නේ අපි ඔය මේ මොනවද බීමත් වෙඳීම පිළිබඳ ප්‍රශ්න තමයි ඉස්කෝලේ ඇතුළේ කොයි වෙලාවකදීවත් පාටි දාන්න තෝරගන්න එපා
පාසල් වෙලාවේ අපි දන්නවා සමහර වෙලාවලට ඔය ගුරුවරුන්ගේ විශ්‍රාම යාමයේ උත්සව අරවා මේවා පටන් ගන්න ඉස්කෝලේ වෙලාවේදීම තමයි. දවල් 12ට එකට පටන් ගන්නවා. මෙහෙම කරන්න එපා. මේ ඊළඟට ඒ වගේ දේවල් පාසල් පරිසරය තුළ මත්පැන් රැගෙන ඒමෙන් සහ මුලින්ම වළකින්න. ඒවැනි උත්සව සඳහා පිටස්තර තැන් තෝරගන්න. මම මත්පැන් බොනවද නැද්ද කියන එක ගැන මම මේ කතා කරන්නේ. ඒක මට අදාළ දෙයක් නෙමෙයි. මත්පැන් කියන්නේ රජයේ විසින් නීත්‍යානුකූලව හදලා තියෙන දෙයක් නේ. මේ එතකොට ඒක මේ ඒක හැබැයි බීලා අපේ රාජ්‍ය සේවා පරිශ්‍රය තුළ ඉඳීම බෑ. මත්පැන් හදලා තියෙන ආණ්ඩුවෙන් තමයි ආණ්ඩුවෙන් අවසර දීලා තමයි ඒවා විකුණන්නේ. හැබැයි අපිට ඒව බීලා ඉන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න. ඒක අමුතුම දෙයක්. තෑගි භෝග භෝග සහ ආධාර පෞද්ගලික කාර්යයකට අදාළ සාමාන්‍ය තෑගි භෝග භෝග හැර ඒ කියන්නේ මුදලින් භාණ්ඩ වලින් වට්ටම් ලෙස තෑගි භෝග ගන්න බෑ. ඔය සමහර කෙනෙක් ඉන්නවා දැන් අර ඔය ඉස්කෝලේට ගේනවා මේ මේ බඩු මුට්ටු විකුණන්න සාරි විකුණන්න ගේනවා සකස් කරලා. ඒ එක ඒකට මුල් වෙන ටීචර්ට නොමිලේ සාරියක් ලැබෙයි. ඈ ඊළඟ කොහෙන්වත් එනවා සමහරට බඩු විකුණන්න. බඩු විකුණන මිනිහම විදුහල්පතිතුමාට මොනවා හෝ භාණ්ඩයක් තෑගි දීලා යනවා. මේ தત્ත්වය හොඳ නැහැ. මේක කවදාවත් නොවිය යුතුයි. ඒ වට්ටම් ලෙස කෙලින් හෝ අනියම් වශයෙන් තෑගි ගන්න ඕන. ඒක ඒක ඇත්තටම ගත්තොත් මේක අල්ලස්සෝ දූෂණය යටදී තමයි ගැනින්නේ. අන්න ඒකයි පදන ඒක හරි පරිස්සම් වෙන්න මේක අල්ලසක් විදිහට තමයි සැලකෙන්නේ. විදේශ රටකදී මොන හරි ත්‍යාග ලැබුණා නම් ඒ ත්‍යාග රජයට අයිති. ඒ රජය ඒ කියන්නේ අපි රාජ මේ විදේශ ගමන අපේ මේ රාජ්‍ය ගමනක් විදිහට යනවා. ඒ කියන්නේ රජයේ මුදලින් අපි හිතමු යනවා කියලා. ඒක ඇත්තටම අයිති රජයට. ඒ නිසා ඒවා ආපහු ගෙනල්ලා රජයට බාර දෙන්න ඕන. ඒවා වාර්තා කළා අවසර අරගෙන හිටන් අන්න පුළුවනි තමන් ගාව තියාගන්න. ඊළඟට මහජන ප්‍රසාදයේ මත එකතු වෙන මුදල් යොදාගත්තේ පොදු කාර්යයන්ට පමණි. අපිට බෑ අපේ ගෙදර මේ මොකද්ද මහත්යට නැත්තම් නෝනට මේ හදිස්සිය සර්ජරියක් කරන්න උනා පෞද්ගලික රෝවලට ඒකට මුදල් එකතු කරන්න කියලා ඉවරලා ඉස්කෝලේ එකතු කරලා තියෙන මොකක් හරි අර මුදලක් සල්ලි වලින් ඒවා වියදම් කරන්න බෑ. ඇතැම් විට අපි දකිනවා ඇතැම් පාසල්වල මගේ මතකෙත් එහෙම අවස්ථාවක් තියෙනවා ප්‍රසිද්ධ පාසලක එක්තරා නිල කෙනෙකුගේ මම එයාගේ පෞලි ඥාතික අභාව ප්‍රාප්ත වුණා. ඒකට අදාළ සියලුම වියදම් පාසලේ ඒ වන විට එකතු වෙලා තියෙච්ච මේ මුදලකින් දරුවා. ගොඩනැගිලි අර මුදලකට එකතු කරලා තියෙච්ච. අන්තිමට ඒකට ඒ අදාළ පුද්ගලයා ස්ථාන මාරු ලැබලා ගියා. ඊට ටික කාලයකට පස්සේ මේ උසස් වීමකුත් එක්ක අවසානයේදී අර විදුහල්පතිවරයා සේවයෙන් පහවීමේ පහ නොවී බේරුණේ පුදුම අමාරුවකින්. හරි ඒ නිසා මේ සම්මාදන් සල්ලි කියන ඒවා මතක තියාගන්න පන්සලේ සල්ලි වලට වැඩිය බයයි. මොකද මේවට මේ පන්සලේව දීලා තියෙන පිනට විතරයිනේ. ඒක පින් තකා ඕනෑම කෙනෙක් පිනකට කෙරුවට කමන්නේ. ඒකට ඒක අරමුණු සාගත වේදම් කරන්න කළා නැහැ කියලා කවුරුත් කතා කරන්නේ. නමුත් මහජන මුදල් එකතු වෙනවා නම් අපේ සේවා ස්ථානවල ඒ මහජන මුදල් ප්‍රසාද මුදල් ඔවුන්ට ඔය ප්‍රසාද මුදල් ගුවට ඔය සල්ලි දෙන කවුරුක්වත් මේ ප්‍රසාදයෙන් දුන්නයි කියලා මට නම් මගේ නම් මේ අත්දැකීමක් නැහැ. ඔය හැම මිනිහම ආ මැඩම් අපි දෙන්නම් අපි සර් අපි දෙන්නම් කියලා ගිහිල්ලා ඕක බැන බැන තමයි ගෙනත් දෙන්නේ. ඒ නිසා මතක තියාගන්න ඕවා පෞද්ගලික දෙයකට පරිහරණය කෙරුවොත් ඔය ලේ කඳුළු ගෑවිච්ච දේවල් මහා ගින්දරක් අපටත් පත්තු වෙනවා. ඒ නිසා කවදාකවත් ඒ තැනට යොමු වෙන්න එපා. විශ්‍රාම යාමකදී පමණක් ලේකම් හෝ දෙපාර්තමේන්තුවක මත මෙව නියමේ ලීල් කර හැකි. ඔය විශ්‍රාම යන වෙලාවකදී සමහරක් වෙලාවට දෙමව්පියොන්ට කියනවා අපේ අහවල් විදුහල්පතිතුමා අහවල් ගුරුවරයා මෙච්චර සේවාව අකිෂ්ඨ කරපු කෙනෙක් විශ්‍රාම යනවා. ඒ පිළිබඳ පොඩි උත්සවයක් තියෙනවා අහවල් දිනේ. ඒකට එන්න කියලා කිව්වහම දෙමව්පියන්ට එන්න පුළුවන්. දෙමව්පියෝ යම් කිසි සන්තෝෂමක් ඒ කියන්නේ අර පොඩි තෑගි දෙනවා නම් ඒ දේවා දෙන්න පුළුවන්. ඒ යන්න එතන ඊයා නික්ම යනවනේ. එයාගෙන් ඒ රාජ්‍ය සේවයේ එතනින් පස්සේ ලබා ගැනීම සඳහා යන්නේ. නමුත් ස්ථාන මාරු ලබා ගැනීමේදී ඒ ඔතනදී පොඩි පරිස්සම් වෙන්න ඕන. මේවා කෙරෙන්න ඕන නිකන් මේ දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ අනුදැනුම යටතේ සහ අවසරයේ යටතේ. මුදල් දුෂ්කරතා. මුදල් දුෂ්කරතා ඇති වෙලා තියෙනවා නම් මේක රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය පිරිහීමේ හේතුවක් ලෙස සලකනවා. ඔබට මතක ඇති මම කලින් මේක මතක් කළා. මේක අපකීර්තිමත් දෙයක් විදිහට සලකනවා.
එතකොට ඒ වගේ දේවල් වලට තමයි අර ආපදා නාය කියන එක හදලා දීලා තියෙන්නේ මුදල් දුෂ්කරතාවයකින් අත මිදෙන්න කියලා මම ඔබට කලින් කතා කරුවා රාජ්‍ය සේවකයේ ලැබෙන වරප්‍රසාද යටතේ රාජ්‍ය සේවක ණය සම්බන්ධයෙන් කතා කරනකොට ඒක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි ඊළඟට පඩිය අපේට තියලා ඉවරලා ණය ගන්න බෑ මේක මේ මේ වැටුප් කුවිතාංශ කියන කතාව දැන් අද නම් අදට වළංගු නෑ මොකද අද කෙලින්ම යන්නේ තමන්ගේ වැටුප මේ කවුන්ට් එකටනේ ඒක නිසා ගත් ණය ආපසු නොගැවීම මත වස්තු බංගත්වයට පත්ව ඇති බවට අධිකරණයකින් විනිශ්චය කළොත් ඔහුව ඇත්තටම සේවයෙන් ඉවත් කිරීම සඳහා කටයුතු කරන්න පුළුවන් මේක ඉතාම සැලකිලිමත් වෙන උන කාරණයක් පෞද්ගලික කාර්යයන් වලදී කොහොමද මුදල් මුදල් භාරකරුවන්ගෙන් රජයේ මුදල් ණයට ගැනීම තරම් ඒ කියන්නේ ඔය ඇත්තටම අපි හිතමු පාසල් සංවර්ධන සමිතියේ භාණ්ඩාගාරිකකින් සමේ ඉල්ලනවා අනේ මට හදිස්සියට අතමාරුවක් දෙන්න දුන්න එක්කෙනයි ගත් එක්කෙනයි දෙන්නම අමාරුයි මතක තියාගන්න දුන්න එක්කෙනයි ගත් එක්කෙනයි දෙන්නම අමාරුයි හරි ඊළඟට ආණ්ඩුවේ කන්තෝරුව නම් අර ඉන්නවනේ සරප් නැත්තම් ඒ මුදල් භාරකරු හරිද ඒකේ බෑ ආණ්ඩුවේ සේප්පුවේ නිකන් තියෙනකොට පොලියක් වැටෙන්නේ නැහැ නමුත් ආණ්ඩුවේ සේප්පුවේ තියෙ ඕනෑ වෙලාවක තියෙන්න ඕන මුදල් ප්‍රමාණය එතන තියෙන්න ඕනේ ඒක සත පහකත් එහා මෙහා කරන්න බෑ ඊළඟට අපි හිතමු රජයේ මුදලක් අපි ගත්ත පාසලෙන් ඇඩ්වාන්ස් එකක් ගත්තා අපි හිතමු අපිට තියෙනවා ගුරුවරු මොකද අපේ ළමයි වර්ගෙ නිතන් අපිට ක්‍රීඩා තරඟ වලට යන්න කොට්ටාස ක්‍රීඩා තරඟ වලට යන්න අපිට යම්කිසි මුදලක් දීලා තිනවා අපි හිතමු රුපියල් 2000ක් දීලා තිනවා ළමයින්ට ග්ලූකෝස් අරන් දෙන්න බස් වියදම් දරන්න ඒවා මේවා තියෙනවා නะ ආපහු වහාම ඔබ ඒ අදාළ මුදල් නියමිත පරිදි පාසලේ ක්‍රියාත්මක වීමට නියමිත පරිදි අදාළ බිල්පත් ඉදිරිපත් කරලා සම්පූර්ණ කරන්න ඕන අත්තිකාරමක් රජයේ නිලධාරියෙකුට අදාළව නම් අත්තිකාරමක් දින 30ක් ඇතුළත සම්පූර්ණ කරන්න ඕන දින 30කට පස්සේ අත්තිකාරම සම්පූර්ණ කරේ නැත්නම් ඔහුගේ වැටුපෙන් ඒ ආය කරගන්න පුළුවන් ඒ නිසා හරිම පරිස්සම් වෙන්න ඕන ඒක එකක් මූල්‍ය අවිනයක් වෙනවා මේක බොහොම බරපතලයි ඩිසිප්ලින් ඇක්ෂන්ස් ගන්න නැත්නම් එතනින් අතර වෙයි නඩු වලට යන්නත් පුළුවන් වෙනවා ජනමාධ්‍ය වලට නිල ප්‍රවෘත්ති සැපයීම මේක අලුත්ම කාරණයක් ඒක කරන්න බෑ අපිට තොරතුරු පිටට දෙන්න බෑ තොරතුරු තමන්ගේ ලිඛිත නිල නාමයෙන් තොරතුරු දෙන්න කොට පරිස්සම් වෙන්න ඔය සමහරලාට මාධ්‍ය ඇවිල්ලා මයික් එක කට ළඟට අල්ලනවා ඔබතුමා මොකද්ද මේ ගැන දරන අදහස කියලා මතක තියාගන්න මේ අදහස දුන්නා වගේ නෙමෙයි ඒක රජයට අපක්ෂපාතී වන රජය අපකීර්තියට පත්වන කාරණයක් බවට යම් විමර්ශනයකදී තීන්දුනොත් ඔබට රීව විනයානුකූල ක්‍රියාමාර්ග ගන්න අනිවාර්යයෙන්. ඒ නිසා පරිස්සම් වෙන්න මේක දන්නේ නැහැ හුඟ දෙනෙක් අපිට එළියට තොරතුරු දෙන්න හැකියාවක් නැහැ. හොඳට මතක තියාගන්න. ඒතකොට ඒක පුළුවන් වෙන්නේ ඒකට අදාළ බලය පැවරු අය පමණයි. ඊළඟට තොරතුරු සැපයීම අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන ලේකම් හෝ දෙපාර්තමේන්තු ප්‍රධානියට පුළුවන් ඒ කියන දෙයක් තියෙනවා නම් ඒක සත්‍යම කරුණක් බවට නිවැරදිව තහවුරු කරගත් දෙයක් වෙන්න පුළුවන් හිතලු කියන්න බෑ හිතෙන දේවල් මට හිතෙන්නේ මම දන්නේ ඒ වගේ වාක්‍යයක් එක්ක ඔය ප්‍රෙස් රිලීස් වලට කතා කියන්න බෑ ඒක වගකීම් විරහිත නිසා තමන් හරියට කියන දේ නිවැරදි නිත්‍ය සංඛ්‍යාලේඛන සහිතව තොරතුරු වලට සීමා වෙන්න ඕනේ දුක්ගැනවිලි ඒක මම මේ කියන කතාව බලන්න දුක්ගැනවිලි සඳහා සපයන තොරතුරු යොදාගත යුතු නොගත යුතු අතර මත ප්‍රකාශ කිරීමෙන් මේ වලකින්න ඕනේ හරිද අපිට අපේ දුක්ගැනවිලි කියන්නත් බෑ මාත්මේ එහෙම වෙන කෙනෙකුට වාර්තා කරන්න පුළුවන් මේ පාසලේ මෙහෙම දෙයක් තියෙනවා කියලා වෙලා හැබැයි අපි ඒක කියන්න ගියාම සලකන්නේ එතන රජය අපකීර්තියට පත් කිරීමක් හෝ රජය අපහසුතාවයට පත් කිරීමක් වෙන්න පුළුවන් ඒ නිසා ඔබට විරුද්ධ විනය අනුකූල ගන්න ක්‍රියාමාර්ග ගන්න ඉතාම පහසුවෙන්ම පුළුවන් තැනක් තමයි මෙන්න මේක. ඒක ඔබ උගුලක පැටලෙන තැනක්. ඒ නිසා එහෙම කරන්න එපා. පහේ තියෙන්නේ මොකද්ද ඒකට අදාළ ක්‍රියාමාර්ගයේ නිලධාරියාගෙන් විමසලා ලේකම්විත වාර්තා කර යුතුයි. රාජ්‍ය ආරක්ෂාවට අදාළ දෙයක් නම් කිසිසේත්ම කරන්න බෑ. මේක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙම මූලික අයිතිවාසික මූලික නීතියෙම සඳහන් වෙලා තියෙන එකක්. ඒකට මේ රාජ්‍ය ආරක්ෂාවට බලපාන කාරණයක් සැඟවීම ඊළඟට ඒක වාර්තා මේ රජයේ ආරක්ෂාව බිඳ වැටෙන දෙයක් එළියට වාර්තා කිරීම සම්බන්ධයෙන් මතක තියාගන්න අප ගන්න පුළුවන් එන්නේ සුප්‍රීම කෝට් එකේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා මේ මහාධිකරණයට ගිහිල්ලා ඒ නිසා ඒ තරම් බරපතල දෙයක් වෙනවා ඒ නිසා පරිස්සම් වෙන්න ඕනේ
ඊළඟට වැරදි පුද්ගලයන් අතරට රජයේ ලියවිලි පත් කරන්න එපා. හොඳට හොඳ කල්පනාවෙන් අවබෝධයෙන් මේ වගේ දේවල් දෙන්න ඕන. ජනමාධ්‍ය ආයතනවල තනතුරු ලබා ගන්න. ඒ කියන්නේ ඔබට පුවත්පත් වාර්තාකාරයෙක් විදිහට වැඩ කරන්න බැහැ රාජ්‍ය සේවකයෙක් විදිහට ඉඳගෙන. මේක ඔබ දෙනෙක් දන්නේ නැහැ. එහෙම පුවත් සපයන්නේක් බවට ඔප්පු වුණොදී අනිවාර්යෙන් ඔබට විරුද්ධ විනයානුකූල ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. පොත්පත් ලිපි පළ කිරීම ජන විද්‍යුත් ජනමාධ්‍ය මගින් කතා ප්‍රචාරය කිරීම. මේකට මේක මේ මාතෘකාව ඉතාම පරිස්සම් වෙන්න ඕන එකක්. මොක් නිසාද අද වෙනකොට විද්‍යුත් සමාජ මාධ්‍ය බොහොම නිදහසේ කට්ටිය පරිහරණය කරනවා. නිදහසේ මතවාද ප්‍රකාශ කරනවා. පරිස්සම් වෙන්න අලුත්ම නීති රීති වල අනුව ඔබ Facebook එකේ දාන, ඔබ WhatsApp වල දාන, ඔබ YouTube එකේ දාන ඕනෑම ඔබගේ අනන්‍යතාවය හඳුනා ගන්න ලැබුණොත් ඒක රජයේ අපකීර්තියටපත් කරන රාජ්‍ය විරෝධී කටයුත්තක් විදිහට අර්ථ දක්වන්න පුළුවන් දෙයක් වුණොත් ඊළඟට ඒක ඔබ රජයේ සේවකයෙකුගේ මූලික විනය යටතේ ඔබ චූදිතයෙකු බවට පත් වෙනවා. ඉතින් හරි පරිස්සම් වෙන්න ඕන. හිතන්න බෑ ඔය දේශීය හෝ විදේශීය ජනමාධ්‍යයකට නිර්නාමිකව ලිපිව නිර්මාණතරතුරු නොසැපීම. නිර්මාණ කියන්නේ දැන් ඔතනදි මේ මේ අපි කවියක් ලියලා නිසඳසක් ලියලා කෙටි කතාවක් ලියලා ඒක නෙමෙයි. ඒක තිබුණා ඔබේ නමින් පළ කරන්න. හැබැයි ඒක මේ රාජ්‍ය සේවයට අදාළ දෙයක් නොවන විදිහට. පරිපාලන මේ කරුණු පිළිබඳ ලිපි ආදිය ප්‍රසිද්ධ කිරීමත් කතා පැවැත්වීමත් නොකළ යුතුයි. අපිට තියෙන ඕන් තරම් විවේචනය කරන්න ආණ්ඩුවෙන් කරන ඕන් තරම් දේවල් තියෙනවා විවේචනය කරන්න. ඒ විවේචනය කරන්න දේවල් තිබුණා වුණාට අපි ඒවා විවේචනය කරන්නේ නැහැ. හේතුව තමයි රජයේ අපහසුතාවයට පත් වීම කියන එක බරපතල වරදක්. වෙනත් සාමාන්‍ය විෂයන් ගැන සිය අක්ෂර සහිත ලිපි පළ කිරීමටත් සිය නමින් ලිපි පළ කිරීමටත් පුළුවන්. ඒකයි මම කිව්වේ අර කෙටි කතාවක් ලියලා නිසඳසක් ලියලා ඊළඟට අපි හිතමු සාධනීය පදයක් අපි හිතමු පාසලකට ලියනවා පත්‍රයකට ලියනවා අපි හිතමු මේ පාඩම් මාලාව උසස් පෙළ විභාගයට එන පාඩම් අත්වලා ඒක ප්‍රශ්නයක් නෑ මේකට. හරිද? ඒවා අවුලක් නැහැ. ඒවා පෙනී සිටින්න පුළුවන්, අපිට කරන්න පුළුවන්. පොතක් වැනි දෙයක් ප්‍රකාශයට පත් කිරීමේදී ආයතන ඒවා හදාරන්න ඕන නම් අපි ආයතන ප්‍රධානීන්ගේ අවසර ගන්නවා. අපි තුන් පරණ ලොග් සටහන් පොත් ඕන කරනවා රිසර්ච් එකකට. ඒ සඳහා ලිඛිත අවසරයක් අරගන්නවා. නැතු ඔබට ඕන විදිහට ඒවා අදින්න කරන්න බෑ. රාජකාරී වලට සම්බන්ධ කරුණු කාර්යාල ලේකන බලා සම්පාදනයේ ලේකම්වරයාගේ ලිඛිත අනුමැතිය අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ චක්‍රලේඛ පිළිමත අධ්‍යයනය කරන්න ඔබ හිතමු ඔබ අධ්‍යාපන අමාත්‍යාංශයේ මධ්‍යම පුස්තකාලයට එනවා කියලා හිතා. එතකොට එතෙන්දී ඔබට අධ්‍යාපන ලේකම්තුමාගෙන් ඒකට අවසරය ගන්න ඕන. විභාග දෙපාර්තමේන්තුවෙන් ඔබ තොරතුරු ගන්නවා නම් විභාග කොමසාරි ජෙනරාල්තුමාගෙන් ගන්න ඕන. පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකගෙන් කලාප අධ්‍යාපන කාර්යාලයෙන් මේ ආදී එක එක බලාධිකාරයන්ගේ එහි ප්‍රධානියාගේ අවසරය ලිඛිත අනුමැතියක් අවසරයක් අරගෙන මිසක් ඔබට ඒතරතුරු හදාරන්න යන්න බෑ. ඔබ ඒව ආශ්‍රයෙන් යම්කිසි කෘතියක් නිර්මාණය කරනවා නම් සහන මිලකට හෝ කිසියම් පිටපත් ප්‍රමාණයක් රජයේ ප්‍රයෝජනයට ලබා දීමට ඔබ බැඳී සිටිනවා. මේක නම් කරපු එක්කෙනෙක් ගැන නම් මම දන්නේ නැහැ. සමහරු හැබැයි මම දන්නවා සමහර විද්වතුන් මේවා කළා, මේ රිසර්ච් එහෙම කළා. ඒකේ යම්කිසි පිටපත් සංඛ්‍යාවක් මේ අධ්‍යාපන අමාත්‍යාංශයට එහෙම එවනවා. ඒ වගේ අවස්ථාද නිසා ඔබත් මේ මේක හොඳ පුරුද්දක් සහ මේක රජයේ තොරතුරුමනේ ඔබ විශ්ලේෂණය කරන්නේ. එතකොට ඒ ඒකෙන් ගත්ත තොරතුරු වලට ඒකේ තියෙනවා අපි ගත්තොත් ඒකෙත් අර කතෘ භාගයක් වගේ එකක් තියෙනවා. ඒ කතෘ භාගයේ වගේ එක වෙනුවෙන් තමයි අපි කියන්නේ ඒ තොරතුරු ආප වෙනුවෙන් අපි යම් කිසි ප්‍රතිලාභයක් රජයට ආපසු ලබා දෙන්න ඕන. දේශපාලන කටයුතු ආයතන සංග්‍රහයේ පළවන කාණ්ඩයේ පරිච්ඡේදයේ විධිවිධාන වලට තියෙනවා දේශපාලන අයිතිවාසිකම් භුක්ති විඳින්න පුළුවන් නිලධාරීන් ඉන්නවා භුක්ති විඳින්න නැති නිලධාරීන් ඉන්නවා භුක්ති විඳින්න හිමිකමක් නැතුව ඒවා භුක්ති විඳීම දඬුවම් ලැබිය හැකි වරද අහිමි නිලධාරීන් භුක්ති විඳීම දඬුවම් ලැබිය හැකි වරදක්. ඒ කියන්නේ අපිට දේශපාලනය සම්බන්ධයෙන් මත ප්‍රකාශ කරන්න ඒවා ප්‍රසිද්ධ කරන්න පොළඹවලන්න බැ වෘත්ති අයිතිවාසිකම් සම්බන්ධයෙන් අපිට තියෙනවා ඒකට ආනුෂංගික කරුණු. හරිද? මෙතන වරදවා හිතන්න එපා මේ කාරණේ. මේ මම මේ කියන්නේ මේ ඔබගේ වෘත්ති අයිතිවාසිකම් සම්බන්ධයෙන් කරන අරගලවල සම්බන්ධ මතවාද නෙමෙයි. දේශපාලන විවේචනය කරන දේවල්.
ඔබට යන්න බෑ අර කතුර වාද පිටිය ඒ වැඩසටහන් වලට ගිහිල්ලා ඔබට ඔබේ දේශපාලන අදහස් ඉදිරිපත් කරන්න බෑ. එහෙම යනවා නම් ඔබ පූර්වයෙන් අධ්‍යාපන ලේකම්ගේ අවසරය අරගෙන ඔබ යනවා.